පොරොන්දුන විදිහට මම ගෙනල්ලා තිනවා Lexus එකක්. ඉතින් මේ Lexus එක ලංකාවට මම හිතන්නේ 10ක් 15ක් තමයි තියෙන්නේ. ඉතින් ඒ 10ෙන් 15ෙම 10ක්ම දැන් අපි ගාවට එන්න තමයි යන්නේ මේ කම්පැනි එක පාවිච්චි කරන වාහනයක්. ඉතින් පළවෙනි වාහනය කරා තව වාහන 9ක් එන්න තිනවා. ඉතින් යම් මාතෘ ඇතුළේ මොනවද මේ කරලා තින්නේ කියලා කියන්න. ඉතින් මේක විශේෂයෙන්ම කියන්න ඕනේ මේක සීට් කවර්ස් ටික 3D කාපට් මේ ඔක්කොම කරලා තිනවා. මොකද 2010 වාහනයක්. දැන් මේ වාහනේ ආ ජපානයට එක්ස්පෝට් කරලා ඉන්ටීරිය හදලා ඉවරලා ආය ලංකාවට ගෙන්න ගන්න ඕනේ. එහෙම නොත් ඉතින් සාමාන්‍යයෙන් කෝටි ගණනක් යන වැඩක්. ඉතින් එදිරිසින් අපි ගාව ලක්ෂ ගණනක් අරන් ආවොත් මේ වගේ වැඩි ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන කාපට් සෙට් එක ඉතින් මේ කස්ටමර් රික්වෙස්ට් කරාට 3D කාපට් ඕනේ කියලා. ඉතින් මේකේ තිබ්බේ වෙල්වට් කාපට් එක. ඉතින් 3D කාපට් ෆිනිෂින් එකක් එයා කැමතියි කියලා කිව්වා. ඉතින් මොකද එයා අපේ රික්වෙස්ට් කරනදී අපි යට දෙන්න ඕනේ. ඉතින් ලස්සන 3D කාපට් සෙට් එකක් එයා රික්වෙස්ට් කරපු විදිහට දාලා දෙනවා. 2010 කම්පැනි වාහන එලියට ආවේ කොහොමද? අන්න ඒ විදිහට එදිරිසින් එකෙන් අද 2024 සැප්තැම්බර් 26 එලියට යනවා. ඉතින් යම් පිටිපස්ස පෙන්න. ඕලා නිකන් දැක්කනේ සීට් එක පොඩ්ඩක් ෆිනිෂින් නැහැ වගේ. ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා පිටිපස්ස සීට් එක කන්ෆර්ට් එක ගන්න ඕන. මෙහෙම అలවන්නේ නැහැ. මුකුත් රැලි වැටෙන තමයි තියන්නේ. ඒ රැලි වැටෙන සිස්ටම් එකට කියන්නේ ඒකෙන් කන්ෆර්ට් එක ගොඩක් වැඩි වෙනවා. මොකද ජෙනවිල් ලෙදර් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේක විතරස් ගන්න ඩෝර් බෝඩ් එක ලස්සනට අපි කරලා තිනවා. ඔරිජිනල් තිබ්බ විදිහට දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඉන්ටීරියර් එක මැච් වෙන මේ කන්සෝල් බොක්ස් එක ඉස්සෙල්ලා ඔක්කොම පතුරු ගිහිලා තිබ්බේ. දැන් අපි ජෙනවිල් ලෙදර් පාවිච්චි කරලා මේ ඔක්කොම අපි රැප් කරලා තිනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ෆිනිෂින් එකට වැඩි ඉවරලා තියෙනවද කියලා. ඉතින් මේ තියෙන ෆන්ක්ෂන්ස් එක මෙතන රිමෝට් එක තියෙනවා, වැට් එක තියෙනවා, ලොක්කොම් ෆන්ක්ෂන් ටික තියෙනවා මේ වාහනේ. ඉතින් මේ වගේ හයි එන්ඩ් වාහනත් අපි කරනවා. ඉතින් KDH විතරක් නෙමෙයි. ඉතින් මේ සීට් එකේ අපේ KDH වල වගේම සීට් හීටින් සීට් කූලින් උත් තියෙනවා. මොකද මේක Toyota එකෙන් ඔරිජිනල්ම ඒවන මොඩල් එකක් තමයි මේ Lexus එකේ මේ වගේ VIP විදිහට. ඉතින් මේකේ අපි කියන්න ඕනේ මේක ඩොට් මැටීරියල් එක පාවිච්චි කරලා තියෙන්නේ. විශේෂම දෙයක් තමයි මොකද සීට් හීටින් එකයි සීට් කූලින් එකයි AI එක එළියට එන්න ඕනේ. ඉතින් AI එක එළියට එන්න ඕනේ හින්දා මේකේ ලස්සනම අපි ඩොට් එක විදලා තියෙනවා. ඉතින් මේවත් අපි අතින් පයින් මේ විදිහින් මේ ඔක්කොම මැෂින් වලින් තමයි කරන්නේ, ඉම්පෝර්ටඩ් මැෂින් වලින්. ඉතින් ඒ වගේ මැෂින් තියෙන කම්පැනියක් ලංකාවේ තියෙන එකම කම්පැනි තමයි නිට්ටම්බුව එදිරිසින් කුෂන් එක. ඉතින් මේකේ හුඩ් එක ගැන කතා කරද්දි මේකේ සීට් එක කාපට් එක ඔක්කොම ජෙනුවින් තමයි කරලා තියෙන්නේ. ඉතින් මේකේ හුඩ් එකත් ජෙනුවින් ඇල්කන්ටාර පාවිච්චි කරලා තියෙන බේච් කලර්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ෆිනිෂින් එකකින් මේක ඉවරලා තියෙනවද කියලා. ඉතින් මේකේ තව ස්පෙෂල් දේවල් කියනවා. ඉතින් මේ වගේ දේවල් ගලවන්න ස්පෙෂල් ටූල් තියෙන්න ඕනේ, ස්පෙෂල් කට්ටි ඉන්න ඕනේ. ඉතින් මොකද ASME කට්ටි මේක ගලවන්න බෑ. ඉතින් මේ වොරන්ටි එකක් එක වැඩේ කරගන්න ඕන එන්න ඕනේ එකම තැන තමයි එදිරිසින් කුෂන් එකක් ඔයාලා පල්ලේ නම්බර්ස් දී දෙනවා කතා කරලා පේමන්ට් එකක් දා ගන්න පුළුවන්. ඉතින් මේවා Lexus විතරක් නෙමෙයි, Range Rover V8, Rolls Royce, Chevrolet ඕනම වාහනයක් අපි මොඩිෆයි කරන්න සූදානම් මේ ඉන්ටර්නල් මොඩිෆිකේෂන්. ඉතින් 2010 වාහනයක් මේවා කන්ඩිෂන් තියනවා කිව්වම පුදුම හිතෙනවානේ. ඉතින් කන්ඩිෂන් නෙමෙයි, කන්ඩිෂන් කරලා තියෙන එදිරිසින් කුෂන් එකේ ජෙනුවින් සීට් කවර්ස් පාවිච්චි කරලා තියෙනවා, ජෙනුවින් ලෙදර්. ඉතින් මේවා ඉම්පෝර්ට් කරලා තියෙන කෙලෙම ජපානයෙන්ම Lexus එකටම ඕනේ හින්දා Lexus මැටීරියල් මතින් ඉම්පෝර්ට් කරලා තියෙන. මේ වගේ ඕනම වාහනේ මැටීරියල් අපි ගාව තියන ගෙනාපුවා. මේක ඉතින් ජෙනුවින් මැටීරියල්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර මේ වැඩේ ඩීටේල්ඩ් කියලා. ඉතින් සාමාන්‍යයෙන් 2010 කම්පැනි Toyota කම්පැනියෙන් එලියට ආපු විදිහටම දැන් අපි එදිරිසින් කුෂන් නොක්සෙන් අද වාහනේ එලියට දානවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සෙන්ටර් කන්සෝල් එක තියෙද්දි කොහොමද තිබ්බේ කියලා. දැන් ලස්සනට ෆිනිෂින් කරලා තියෙනවා. මොකද මේ ලයිනින් එහෙම ගන්න කෙලින් මෙන්න ඕනේ. මොකද Toyota කම්පැනියට සාධාරණයක් කරන්න එදිරිසින් කුෂන් අපි ඉන්නේ. Toyota රෙකමන්ඩ් කරනවා අපිව. මේ තියෙන්නේ ස්ටීරින් වීල් එක තියෙන 2010 නම් අවුරුදු 14 15 යද්දි මේකෙත් ලෙදර් එක ඔක්කොම ඩැමේජ් වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් ඒකෙත් අපි වලෙන් බලා ගන්න පුළුවන් මේක ලස්සනම අපි ජෙනුවින් ලෙදර් පාවිච්චි කරලා ලෙදර් රැප් කරලා තියෙනවා. අදට Lexus එකේ වගතුව ඉවරයි. ඉතින් මේ වගේ වාහනයක් අපි ගාවට අරන් එන්න. මොකද පරණ වාහන ආය රටට ඒ ආවගේ මවු රටට මේවලා ජර්මනි වලට ඉටලි වලට යවලා මොඩිෆයි කරන්න බෑ. මොකද කොස්ට් එකත් වැඩි. එදිරිසින් අපි ගාවට අරන් එන්න ඕන තරම් මැටීරියල් තියෙනවා. ජෙනුවින් මැටීරියල්, ලෝකල් මැටීරියල්, PVC, ඉම්පෝර්ට්ඩ් ඕන ලංකාවේ තියෙන ඕනම ලෙදර් එකක් තියෙනවා. ඕනම ඇල්කන්ටාර එකක් තියෙනවා අරන් එන්න. ඉතින් පල්ලේ තියෙන නම්බර්ස් මේ තියෙන ලොකේෂන් එක. ඉතින් ඔයාලා නිකන් බලන් ඉන්න ඔක්කොටම සුබ දවසක්.